සමංතා චක්කවා ලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනංතු සංගමොක්කදන් දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවෙන කාලෝ අයංබදංතා දම්ම සවෙන කාලෝ යං බදන්ත නමුතස්ස බගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්ස බගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්ස බගෙවතු අරහතු සම්මා සම්බුද්දස්ස මතාපෙතිබrangජතු குलेjeට පcaන சhang சखിල සංभाසang பேසනയ පයින මचේරවිනයේ යුත්ang சච कोදා Biිbungන්නrang தංवेදේවා थाාවතිසා ආහු සාපම්පූරී සෝ ඉතිති ධර්මය ශ්‍රවණය කරන්නට ඉතාම් ශ්‍රද්ධාවෙන් එකතු වෙන පින්වත් හැම දෙනාටම පළමු කොටම තෙරුවන් සරණු ප්‍රාර්ථනා කරනවා. අද දවස්සේතුන් ඉතාම් ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම දක්ෂිනාවත් එක්ක එකතු වෙන පින්නත් හැම දෙනාගේම සත් අරමුණු ප්‍රාර්ථනාවන් සපල වෙත්වා මෙ ධර්මානු ශාසනාව හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධියය පිණිසම හේතු වාසනාම වෙත්වා කියන ප්‍රාර්ථනාව සහිතව ධර්ම දක්ෂිනාව ධර්මානු ශාසනාව සිද්ධ කරන්නට සූදානම් වෙන වෙලාව. පිත්න අද දවසේ දේශනාව තුළින් ඔබට කියාදෙන්ට බලාපොරොත් වෙන්නේ ඉතාම ලස්සන සූත්‍ර දේශනාවක් එ සූත්‍ර දේශනාව තමයි දේවා සත්ත වතපද සූත්‍රය. දේවා සත්ත වතපද සූත්‍රයේ තමයි අද දේශනාවේ මාතෘකාව. පිං අත්න දේවා සත්ත වතපදකින සූත්‍රයේ භාග්ගතුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ, සක්‍රද දෙෙවියන් අරමුණු කරගෙන. සක්‍ර දේවේන්ද්‍රයා අරමුණු කරගෙන තමයි මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ. එතකොට මෙතන දේවත්වයක් පිළිබඳව දෙවියන් අතර ඉපදීමක් පිළිබඳව කතා කරන නිසා අපි මේ ලෝකේ, දෙවියන් කොච්චර ඉන්නවද කියලා ඇහුවත් එහෙම ඕනම කෙනෙක්ගෙන් පිහතුනි ලැබෙන පිළතුර තමයි අපි අහල තියෙන විදිහට කෙනෙක් කියන්න පුළුවන් ලෝකෙත් තිස්තුම් කෝටියක් දෙවිවරු ඉන්නවා කියලා. පිවත්නී ගොඩක් දෙනෙක් අර්ථ විවරණය කරන්නේ විවහාර කරන්නේ මේ පිළිබඳවා අදහස් දක්වන්නේ මේ ගානක් විදිහට සංකයාවක් විදිහට කෝටි තිස්තුනක් මේ ලෝකේ දෙවිවරු ඉන්නවා කියන එක. පිහතුනි ඒ නෙවෙයි ඒේ ඇත්තම අරථය තිස්තුම් කෝටියයක් දෙවිවරු කියල කියන්නේ කෝටි තිස්තුනක් කියන එක නෙවෙයි. අපි දන්නවා මග කියන මානවකයා තමන්ගේ යාළුවන් තිස් දෙදෙනකුත් එක්ක මාර්ග පිළිසකර කරමින් ඒවගේම ලිං පොකුණු උයන්වතෝ නිර්මාණය කරමින් කටයුතු කරලා ඒ තිස්තුන්දෙනම ගිහිල්ලා උපදිනවා දිව්‍යලෝකේ. එ දිව්‍යලෝක උත්පත්තිය ලබුවට පස්සේ ඒ උප්පත්තියේද ඇතන දැන් දෙවිවරු තිස්තුන්දනෙක් එතකොට මගමානවකයක්ත් එක්ක තිස්තුන් දෙනෙක්කුුණාට පස්සේ ඒත් තිස්තුන් දෙනා දෙවියන් විදිහට කටයුතු කරද්දිී. අප පින්හතුන වි්‍යහාර ක්‍රමයක් තියෙනවා ආදට ආද එමනං ආදීකොට ගන්නා කියන කාරණය සඳහන්කරන්ට විවාහාරයේ සඳහන්කරන්ට කෝටි කියන වචනය යොදනතන් තියෙනවා. දැන් චතුස්කෝටිය. හතර ආදීකොට ගත්තාව තර් එමනත්තං තාරණා හතරක්න තර්ක ක්‍රම හරක් ආදී කොට ගත්තා වූ තරක ක්‍රමය චතුස්කෝටිය කියල කියනවා. එවගේම ත්‍රිකෝටික පාරි සුද්ධ මාංන්සය කිය එකක් තින. තුකොට තන කරුණු තුනක් අරමුණු කරලා කරනතුනක් ආදීකොටගත්ත කියන විවහාරය ඇ්‍ය එතන තියනවා. ඒ විදිහට මේ තිස්තුන් දෙනා ආදීකොට ගත්ත තිස්තුන් කෝටියක් කියල කියන්නේ. ඒත් තිස්තුන් දෙනා ආදී කොට ගත්ත මූලික කරගත්ත. ප්‍රධාන කරගත්ත දෙවියන් කියල කියන්නට එහෙම නැත්තං මන්දැක්කා සමහර කට්ටිය ලංකාවි ජනගානයෙන් මේ කෝටි තිස්තුනක් කියන කාරණය බෙදලපවා පෙන්නලා මෙන්න මෙච්චරක් එක්කෙනෙකුට එතකොට දෙවිවරු ඉන්ටෝනෙ ලෝක ජනගානයත් මෙච්චරයි. ඒ ජනගහනයට සාපේක්ෂව දෙවියෝ බෙදුවොත් එහෙම මෙච්චරක් එනවා. ඒ විදිහට මේ කෝටි තිස්තුනක් සංකයාවක් විදිහට ඇරගෙන මේ දේවත්තය පිළිබඳව කතා කරනවා නෑපින්හතුනි අපි මේ කතා කරන සක්ට දේවේන්ද්‍රයා පෙදහන කරගත්ත ප්‍රමුඛ කරගත්ත දේව මණ්ඩලය තමයි ස්කෝටියක් දෙවිවරු කියලා කියන්නේ. එතකොට එතනද අපි මුලින් සඳහන් කලා මේ මග. මානවකයා ඇතුළු යහළුවන් පිරිසගේ කතාව. පිහතුනි අද සක් දෙවිතුමා ගැන කතා කරන හින්දම, අපි බොහෝ වෙලාවට අහලතියෙන්නේ පුංචි කාලෙන්දළම ශ්‍රවණය කරලා තියෙන්නේ දැනගැෙනතියෙන්නේ, අද දෙදවුලොවට අධිපතිව කටයවුතු කරන මේ සක් දෙවිතුමා මේත් පදවියට පත්වෙන්ට මේ තනතුරට පත්තෙන්ට සිද්ධකරපු එකම පින්කම විදිහට හර මාර්ග පිලිසකර කරන එක. බොහෝ දෙනෙ කර්ත දක්වනවා ඔය පාරවල් සුද්ධ කරලා මාර්ග පිලිසකර කරලා ලිින්පොකුණු හදලා තමයි එතුමා ය තත්ත්වේයට පත්වනේ කියන එක ගොඩක් දෙනෙක් අදහස් දක්කනවා අර්ථගන්නනවා. හැබැයි ඒකත් එක පින්කමක් තමා. හැබැයි ඊට එහා ගියපු ඊට වඩා බලවත්වෙච්ච පින්කං රාසියක් ඔය සක්්‍ර පදවිය ලබන්ට. එතුමා සසර ගමන තුළ සිද්ධ කරගෙන තියනවා. ඒ කාරණා මොනවද කියලා තමයි පිහතුන මේ දේශනාව ඇතුළේ හම්බවෙන්නේ. එමගේ තමයි තව කාරණයක් අපි දැනගන්ඩෝන මෙ දේව කියල ගද්දි දේවකොට්ටාස මේ ලෝකයේ තුනක් ඉන්නවා. එමනත්ත තුනකට දේව කියලා කාරණාවන් අර්ථදක්වනවා. පිහතුන එකක් තමයි මේ ලෝකෙ ඉන්නවා. උත්පත්ති දේව කියලා කොට්ටාසයක්. උත්පත්ති දේව කියල කියන්නේ ඔය සදවුල්ලව ඉපදිච්ච. එවගේම ඕපපාතිකව ජන්නලාභය ලබපු මේ සක් දෙවිතුමා වගේ අනාත පින්ඩික දේවපුත්‍රයා වගේ මණ්ඩුක දේවපුත්‍රයා වගේ ඒ උපත ලබපු ඒ දේවලෝකවල ඕපපාතික ජන්මයක් ලබාගත්ත අයට අපි කියා පිංගතුනි උත්පත්ති දෙවිවරු කියලා එතකොට මේ සක්ක දේවේන්ද්‍රයා උත්පත්ති දේව කියන කොට්ටාසයට ඇතුළත්වන දෙවිකෙනෙක් සහ එතුමා මාර්ගඵලලාබී දෙවිකෙනෙක්. ඒවගේම තමයි සම්මුති සම්මුති දේව කියලා කියන්නේ අපි පිගතුනි මේ සමාජය තුළ සමහර ප්‍රජවරු සමහර ව්‍යාපාරිකයින් සමාජයේ ගරු කරට ඕන ඇත්තං. පිදියයුතු උතුමං. ගරුකරන්ට අවශ්‍ය වන පිරිසන්. මියගියාට පස්සේ පරංපරා ගානකට පස්ස ඒ අය දේවත්තයෙන් හඳුන්නනවා. තැන් සමහර දෙවිවරු මින්නේරි දෙවියෝ කියල කියන්නේ මින්නේරි ප්‍රදේශයේ පාලනය කරපු ප්‍රචගෙන. එවිදිහට විවිධ ප්‍රදේශවලට ඒ ප්‍රදේශපාලනය කරපු පාලකයෝ. මිනිස්සූ. දෙවියෝ විදිහට හඳුන්නනවා අයනායක දෙවියෝ ආදී විදිහට මේ හඳුන්නන්නේ ඒ ප්‍රදේශවල ජීවත්වෙච්ච ඒ ජනතාවට ප්‍රධානත්වයදී පු කෙනෙක් මැරිලගියහා සේ සෙම රජවරු වගේ පිරිසන්. මැරිලගියාට පස්සේ ඒ අයට දේවත්වයක් ආරෝපණය කරලා දෙවියෝ විදිහට මැඳම් පිදුම් කරනවා සමහර විට ඇතැම් කෙනෙක් ඒ සිද්ධ කරපු ඉංකුසල් හින්දා දදිව්‍ය ලෝකෝල උත් ඉපදිලත්තිඉන්නවා ඇති. සමහර කෙනෙකුට නමුත් සම්මුතියෙන් දෙවියෝ විදිහට එකට්ටියව දේවත්වයට පත්කරල් අපි කතා කරනවා. අනිදදේව කොට්ටාසේ තමයි විසුද්ධි දේව. පිහතුනි විසුද්ධි දේව කියලා කියන මහා රහතන් වහන්සේලාට. පිරිසුදුභාවයට පත්වෙච්ච දෙවිවරුන්, මේ සම්මුති දෙවියන්ටත් එවගේ උත්පක්ති දෙවියන්ටත් වැඩිය වටන්නේ මේ ලෝකයේ විසුද්ධි දෙවිවරු. එතට විසුද්ධි දේවත්වයට පත්වෙන්ට අවශ්‍ය වන පදනම දාගත්ත දෙවිකෙනෙක්. මහරහත්භාවයට අවශ්‍ය වන පදනම දාගත්ත දෙවි කෙනෙක් තමයි පිවතුන මේ අපේ සක්්‍ර දේවේන්ද්‍රයක් කියල කියන්න තුමා භාගතුන් වහන්සේගෙන් බනහලා මාර්ග පලවලට පත්වෙච්ච උතුමෙක්. එතකොට ඒ උත්තමයා එවැනි තනතුරක් හොබවන්ටත් එවගේවතමයි සබුද්ධ ශාසනය තුළ භාගතුන් වහන්සේ සම්මුඛ වෙලා බනාහාලා උන්හන්සේගෙන් ධර්මය අවබෝධ කරගන්ට තරනුත් මේ සංසාරයේ එතුමා සිද්ධ කරගත්ත උසල් මොනවද කියලා අපි හෙව්වොත් එහෙම ඒකට හොඳ නිදරසනයත් තමයි මෙන්නම සූත්‍රයේ. දේවා සත්ත වත පද කියන සූත්‍රයේ. මෙ දේවත්වයට පත්වෙන්ට සක් දෙවි තනතුර හොබවන්ට එතුමා සිද්ධ කරගත්ත වත් පිළිවෙත් කුසල් පිින්කං. මොනවද කියලා මේ දේශනා ඇතුලෙ කතා කරනවා. එතකොට අපි අද ඒ කාරණාවන් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්හතුනි මුලින් ගාථාවේ සඳහන් කලා වගේම මාතා පෙත්ති බරං ජන්තුන්. මාතා පෙත්ති බරං ජන්තුන් කියල කියන්න පිහතුනි මාපියන්ට සලකපු කෙනෙක් එතුමා කොහොමද යාව ජීව මාතා පෙත්ති බරවස්සං. දිවිහිමියෙන් දෙමාපියන්ට සලකීම සක් දෙවි පදවිය ලබන්ට පාර්මිතාවක් එහෙම නැත්තං වත් පිළි වෙතක් කුසලයක් විදිහයට එතුමා සසර සිද්ධ කරලා තියෙනවා. පින්වනී. අපි වැඩිය අවධානයට ගන්නේ නැති. වැඩිය සලකන්නේ නැති වැඩිය හිතන්නේ නැති කුසලයක් තමයි දෙමාපියන්ට සැලකීම නැමැති බලවත් කුසලයට. ඒ එච්චරම ගණන් අරගෙන කරන එච්චරම පිළිගැනීමකින් සිද්ධ කරන දෙයක් නෙවෙයි සමහාර උදවිය. එය සිද්ධ කරන්නට ඕන නිසා යුතුකමක් වගකීමක් විදිහට හිතලා පුළුවන් විදිහට සිද්ධ කරන පින්කමක් විදි ඒ කරනු දැන් අපිත් සමහර කෙනෙකුගෙන් ඇහුවහම ඔය අම්මතාත්තට සලකනවද කියලා උපකාර කරනවද ඔයා දෙමාපියන්ට ුවටැන් කරනවද කියලා හපුහාම කෙනෙක්ගෙන් ලැබෙන උත්තරය තමයි මං පුළුවන් වෙලාවට ඒ සිද්ධ කරනවා. හැමදාම කරන්නට අමාරුයි පුළුවන් විදිහයට කරන්නේ හැමදාමත් ඒව කරන්නට අමාරුයි වගේ පිළිතුරු තමයි සමහර කෙනෙකුුවෙන් ලැබන්නේ. හැබැයි මේ පදවිය පැතපු මේ පදවිය කරාම තමන්ගේ ජීවිතය මෙහෙෝපපු එමගේම තමයි ධර්මවබෝධය සඳහත්න් පාර්මිතා පුරාගෙන ආපු මෙ සක් දෙවිතුමා යාව ජීවන් දිවිහිමියෙන් ජීවිතයේ තියෙන තෙක් මාතා පෙත්ති බර වස්සං මවුපියන්ට උපස්ථාන කරලත් තියෙනවා. පිඟතුන මෞපියන්ටු පස්ථාන කරනවා කියල ගන්නකොට. ගොඩක් දෙනෙ කල්පනා කරන එකක් තමයි, දෙමාපියන්ට සැලකීම කියන එක සිද්ධ කරන්නේ දෙමාපියන්ට සලකන්ට ඕනි බෞතික සම්පත්වලින් කියන කාරණේ. සමහාරු කණ්ඩ බොන්ට අඳින්ට පලදිින්ට ඒ අවශ්‍ය පහසුකං ඉදිින්ට හිටින්ට එවගේ පිරිසුදු කරගාන්ට අවශ්‍ය දේවල් මේවා දෙනේක තමයි ගොඩාක් දෙනෙක් හිතන්නේ අම්මතාත්තට සලකනවා කියනෙ එක පිඟතුනී අම්මතාත්තර සලකනවා කියන එකේදී ඒවා අන්තර්ගතයි ඇත්ත හැබැයි යම් කිසි කෙනෙක ඇත්තටම අම්මතාත්තට දෙමාපියන්ට සලකන වනාං. යා සලකන්ට ඕනේ ඒ කාරණාවනුත් අන්තරගත කරගෙන යම් මවක් යම් පිය කෙනෙක්. ශ්‍රද්ධහවෙ පිහිටලා නැත්තං. ශ්‍රද්ධාව නැති කෙනෙක් නං ශ්‍රද්ධාව ඇතිකරවලා සලකන්නට ඕල්. එතකොට ශ්‍රද්ධාව ඇතිකරවනවා කියල කියන්නේ තෙරුවන් සරණ ගිහිල්ල නැත්තං. දැන් ඔබ බණහන කෙනෙක් විදිහෙට බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව අවබෝධ තියෙන කෙනෙක් එවගේම ධර්මය පිළිබඳව අවබෝධය තියන කෙනෙක් ආරය පුද්ගල මහා සංඝරත්නයා පිළිබඳව ඉතාම් හොද අවබෝධය තියෙන කෙනෙක් වට ඇති. එතකොට ඔබ දෙමාපියන් ඒ තත්වේ නැති නම් දෙමාපියන්ගේ හිත ඇතුළේ මෙ ශ්‍රද්ධාව ඇතිකරවන්ට වෑයම් කරන්නට ඕන සහ ඇතිකරවන්නට ඕන බුදුන්මදින්නේ නැති අම්ම කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඒ බුදුන් වඳින ධර්මය අහන ආර්යන් වහන්සේලාගේ ගුණ දන්න කෙනෙක් බවට පත්කරවන්ට ඒ කාන්තයෙන් ව්‍යයම් කරන්නඩෝඕන්. එවගේ මතමයි සමහර වෙලාවට සිල් රකින්නේ නැතිවෙන්න පුළුවන්. සීලේ දියුණුරගන්නට ඕනකමක් සමහර අම්ම කෙනෙකොට තාත්තා කෙනෙකොට නැතිවෙන්න පුළුව. හැබැයි ඔබ කෑමබීම බාහිර දේවල් හැම්ම දේකින්ම පෝෂණය කරලා තියෙන්නේ පින්හතුනී. ඒ නෙවෙයි නිවැරදි සැලකී මේක සිද්ධ කරන්ට ඕන හැබැයි සිිල්වත් නෝනු අම්මා සිල්වත් නෝවනු තාත්තා අඩුමතර්මින් පංචසීලෙහි හරි පිහිටුුවල. පෝයට අෂ්ටාංග සීලෙහි පිහිටුවලා එ අයි සීල සම්පන්න කරන්න ඕන එම කරන්ට ඕනේ ඇයි කියලා මං ඉස්තරහට කියනවා. එවගේම තමයි සමහර වෙලාවට චාගය එක අනි ධානිය දෙෙන්ට ප්‍රතික්ෂේප කරන දාානය දෙන්න නැති දාානයට කැමති නැති අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වඩ පුළුවන් සමහර වෙලාවට මේ බණහන ඔබගේ අම්මතාත්තා. එයයි ජීවතුන් අතර ඉන්නවාන. එ අය දාානයට හුරුකරවන්ට ඕනි දන්දෙන්ට එයයිගේ ප්‍රතිපදාවක් විදිහෙට දාානය පුුරුදු කරවන්නට ඕන. එවගේම තමයි ප්‍රඥාව සමහර වෙලාවට නැති අයවෙන්න පුළුවන්. ප්‍රඥාව ඇතිවෙන විදිහේ. ප්‍රඥ්ඥාව දියුණුවෙන විදිහේ. කල්්‍යාන මිත්‍ර ආශ්‍රයන් එවගේම ධර්මානු ශාසනාවන් ශ්‍රවණය කිරීම් යෝනිසෝ මනසිකාරය දම්මානු දම්ම පටිපදාව ආදීකොට ගත්ත මේ ප්‍රඥාව දියුණුවෙන, ප්‍රඥ්ඥාව වැඩෙන පාරමිතාවක් ඉදිහිට ප්‍රඥාව දියුණු කරගණ්ඩ පුුවන් වැඩපිළිවෙලක අම්මතාත්තා යොමු කරවන්නට අවශ්‍ය වෙනවා. එකට හේතුවත් තියෙනවා. හේතුව තමයි. ඔබ කල්පනා කරන්ට ඔබ මේ ලෝකෙ තියෙන යස ඉසුරු සම්පත් එවගේ මේ ලෝකෙ වැඩී පුරම සැපවිඳින්න පුළුවන් යාන වාහනවල එවගේම අධික මලගණන්වල තියෙන ඇදුම් පැළඳුම් ප්‍රසවත් ආහාර මේ ක්කෝම ගෙනල්ල දෙමාපි අන්ට සලකනවා කණ්ඩ බොන්ට දෙනවා ගමම්බිමං එක්කං යනවා යාල සතුටිං තියෙනවා ඉල්ලන හැමදේම ගෙනල්ල දෙනවා හැබැයි ඔබ හිතන්ඩ විශ්වාස කරන්ඩ ඒ අය මරණට පත්වනාට පස්සේඒ අය කවදහරි මේ ලෝකෙෙන් නික්මිලා යනකොට ඔබ ගනල්ලදීපු ඇඳුම් පැළඳුම් එව කූම මේ ලෝකෙ කියයල යන්නේ මේක පුතාගෙනත්දීපු සරම කියලා ඇරංගේපු තාත්තා කෙනෙක් මේ ලෝකෙනෑනි පංහත්නි. මේක දුව ගැනත් දුන්න කමිසේ කියලා ඇරංගේපු තාත්තා කෙනෙක් මේ ලෝකෙෙන්වාද දුවගෙනත් දුන්න චිත්තය මේක පුතාගෙනත් දුන්න හැට්ටය මේවා පුතාගෙනත් දුන්නු කෑමබීම මේ ගෙදර අපිටයින්ට අපේ පුතා හැදුවේ අපේ දුව හැදුවේ කියලා. මේ ගෙවල් දොරවල් යානවාහන සැපසම්පත්යන බෞතික දේවල් මේවා ඒ අය අභහාවයට ඇරගෙන යනවද. මැරිල යනකොට එකට්ටියත් එක් ඒව ගමන් කරනද නෑ. ඒ හැමදේම නැවතත්. අපි දීපුවා අපිටම දීල තමයි කට්ටි යන්නේ. හැබැයි ඔබ විශ්වාස කරන්ට ඒ අයට ඇරං්ඥන්ට පුළුවන් දේවල් සැලකීමක් පවිදිහට ගරුකිරීමක් විදිහට අපි ළඟා කරල තිබ්බොත් දිහෙම ශ්‍රද්ධාව පිහිටවල තිබ්බොත් අවසානයට එයය මරණයට පත්තින වෙලාවේ අයට බුදු හාමුදුරුවෝ සිහිපත්තුනොත් ඒක සසරට ඇරගෙනයන්ට පුළුවන්. එවගේම අහපු බණපදයක් අම්මට තාත්තට මතක් වුණොඒ ධර්මිය තුළ මැරණවෙලාවේ සිතුවිිල්ල කොහොමද සකස්කරගන්ටෝනේ චුතිසිත සකස්කරගන්ට මැරණවෙලාවෙ කොහොමද වෙහෙසෙන්ටෝනි කියලා බණපද තිබුණුත් එ දේශනා වැ තුළි ඒ තුළ කටිගුතු කරොත් ඒවා ඒ අම්මතාත්තා සංසාරයට ඇරගෙනයනෝ ඒවගේම යම්කිසි මහා රහතන් වහන්සේ නමක් පිළිබඳව ආර්යන් වහන්සේ නමක් පිළිබඳව පැහැදිලා ඒ උත්තමයකුගේ ජීවන චරිතය තමන්ගේ ජීවිතයට අල්ප මාත්‍රයක් හරි බද්ධ කරගෙන ඒ අනුව ප්‍රතිපදාවන් දියුණු කරපු අම්ම කෙනෙක් නම් තාත්ත කෙනෙක් නං ඒ කුසලය සසරට ඇරගෙන යනවා. එනිසයි මංකීවේ. බෞතික දේවල්වලින් සැලකීම වටිනවා. ඒවයි එපා කියන්න එව කරන්ටමෝනේවා හැබැයි. අධ්‍යාත්නය සුවපත් කරන්ට අභ්‍යන්තරයේ සුවපත් කරන්ට අපි වෙහෙස ගණ්ඩෝන උත්සහ කරන්්ඩෝට මොකද සමහර අම්මතාත්තා අපි කොච්චර කිව්වත්. මොන්න විදිහේ උත්සහයක් දරුවක් වෑයම්කෙරුවත් එයය කුසල් කරාන්ට කැමති පිරිසක් නෙවෙයි. සමහරුන්ට කොච්චර කිව්වත් බදුමදින්නේෙ නෑ. සමහරයන්න කොච්චර කිව්වත් බණටිකක් අහන්ට කියලා ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න කියලා. එ අයඒට කැමතින ඇමොකද ජීවිතය එෙමේවා කුරුදු කරල් නෑ තමහර පියවරු ඉන්නවා දරුව උස්මහත් කරලා සමහර වෙලාවට එයි කුණ ධර්මදියුණු කරණයවෙන්න පුළුවන්. හැබැයි අව දාවත්ම කිසිම වෙලාවක මලක් පහනක් පූජා කරලා තෙරුවන් වන්දනාකරපු අය නොවැෙන්ඩ පුළුවන්. හැබැයි අපි මොකක් හරි උපක්‍රමයකින්. මොන බිදීහේ හෝ. යහපත් උපක්‍රමයක් කොස්සේ ඕනම තැනකදී ඒ අය පහදවලා. ඒ අය කුසලේට යොමුකරොත් එහෙම. ඒ අය සමහරවෙලාවට ජීවිතයේ කවදාවත්ම හාමුදුරු කෙනෙකුට අදදකින් දන්දීලා නැති අවෙන්න පුළුවන්. හැබැයි අදදක අල්ලලා හරි දානයක් ටිකක් හූජා කරන්ට පුරුදුකරොත්. කවදාවත්ම ජීවිතයේ සිල් රැකලා නැතිවෙන්න පුළුවන්. හැබැයි සිල්්‍රෙදි ටි ෙනැදීලා. අපිත් එනවා අම්මේ අපිත් එනවා තාත්්‍ය අපි යං මේ පෝයට හරි සිල්ගන්්ඩ කියලා විශේෂපෝයකට හෝ එම නත්තං ඕනම පොහෝ දිනකදී අම්මතාත්තා එකතුකරගෙන ගිහිල්ලා එකක් දවසක් හරි සිල්රකින්ට පෙගුණ කොරොත් එහෙම දියුණුොරොත් එහෙමයි රුද්ද. ඒ වගේ මොතමායි අනි පැත්තටහෙම අපිගත්තොත් එහම ප්‍රඥාව දියුණු වෙන්ඩ සමහර වෙලාවට කවදාවත්ම කල්්‍යාන මිත්‍රේ. ස්ුරු ොර කෙනෙක්වෙන්න පුළුව. කව ධාවත්ම බණටිකක් අහනවා අර්ථයා බණ කියන දේවල් ඇහෙනකොට කංවහගන්න කෙනෙක්වෙන්ට පුළුව. හැබැයි ඒ අම්මතාත්තට ඔබ නිවැරදිව සලකන වනං පුතෙක් විදිහට හරි දුවෙක් විදිහට හරි පිංහතුන ඔබට දේවත්වයට පත්තෙන්ට තරංකුසලයක් හම්බ වෙනවා. කුසලයක් කරනවා ඒ අය යහපතෙහි යෙදවීම. සිහතුන භෞතික සම්පත් දෙන්ට පා කියලලා නෙවෙයි මංමේ දේශනාවෙන් ඔබට කියන්නේ. බෞතික සම්පත් අනි වාරෙන් දෙන්නට ඕන හැබැයි දෙන අතරේ ආධ්‍යාත්මීය සුවය ඒ අයට ලබාගන්න වැඩපිළි වෙලක් අි හදාදිය යුතුමයි. එමොකද ඇරගෙනයන්නේ බෞතික දේවල් නෙවෙයි අධ්‍යාත්මය තුළ ඒ අයි තියාගත්ත දේවල්. එනිසා දෙමාපියන් කියලා කියන්නේ? අපි ජීවිතය පිංවතුනි මේ මනුස්ස ලෝකයේ මනුස්සයෙක් විදිහට උත්පත්තිය ලබන්ට අවකාසය හදපු දෙදෙන. අද මේ බනාහන්නේ මේ ධර්මය ශ්‍රවණය කරන්න අපේ දෙමාපියන් අපිට ජීවත්වෙන්ට ජීවිතය දීපු නිසා සමහර වෙලාවට අපි ඉපදුනාට පස්සේ අපේ අත්තපයි කඩලා විසිකරලා දැම්මන අපි අද බනහන්න නෑ. එවගේම තමයි සහර වෙලාට අපිට අවශ්‍ය වන විදිහේ පෝෂණයක් දීලා අපි හැදුව වැඩුවනැත්තං අපිට මේ ජීවිතය තුළ මේ විදිහේ පින්දහාම් සිද්ධකරගන්ට වටපිටාවක් හැදන්නේ නැතිවෙන්ට පුළුවන් එනිසා පිංාතින දෙමාපියන්ගේ ආදරය දෙමාපියන්ගේ සෙනහස අපිට දුන්න වගේම අපි ඒ අයට ප්‍රතිවපකාර වසයෙන් කළගුණ සලකීමක් වසයෙන් එයට සිද්ධ කරන්ට තියෙන උතුම්ම සලකීම තමයි භෞතික දේවල් ලබල දෙන අතරතුරේ සක්ට දේවේන්ද්‍රයා වගේ සංසාරය පෙරුම් පුරාගෙන එෙනවා වගේ තුමා. ඒ අයගේ අධ්‍යාත්නීය සුවපත් කරන්නට. එ අයිගේ තියන ගුණධරම දියුණුුවෙන්ට අවශ්‍ය වන වැළපිළිවෙලක් අපි සකස්කරලා දෙන්ටම වෙනවා. එක හරීම වටින දෙයක්. එනිසා පලවෙනි කාරණය තමයි සක් දෙවී. පදවිය ලබාන් ටත්න් සක්‍රදේවේන්ද්‍රයාාවෙන්ටතුන් දෙ දෙව්ලවට අධිපතිවෙන්ටත්න් සිද්ධ කරපු පළවෙනි කුසලේ සිද්ධ කරලා තියෙන ප්‍රමුඛ කුසලය තමයි පිංත්නී තමන්ගෙ දෙමාපියන්ට දිවි හිනියෙන් සලකපු එක. එනිසා එක අල්ප දෙයක් එක සුළු දෙයක් සරල දෙයක් කියලා හිතන්ට එපා එක හරි වටිනයක් මොකද. නත්ති මාතා නත්ති පිතා කියල කියනවා මේ අම්මතාත්තට සලකන එක එවනත්තං පිදුම්කරන එක ගරු කරණ එක වැදගත් නෑ කියල කාටහරි හිතෙනවනං කල්පනා කරනවනං ඒ කාරණය තුළෙ අය මිත්‍යා දෘෂ්ටික වෙනවා. එතකොට මිසදිටු කෙනාට ලෞකික වසයෙන් වනත් මිසදිටු කෙනාට එයාට ධර්මය අවබෝධ කරගන්ට අවකාශේ හැඳන්නේනෑ. එනිසා. ධර්මය අවබෝධ කරගන්නට අවකාසේ හැදෙන්ට මේ දෙමාපියන්ට සලකීමේ යම්කිසි කුසලයක් ඇත එහි ප්‍රතිවිපාක ඇත ඒ තුළින් අපිට යම්කිසි යහපත් කුසලයක් එක්්‍රස් කරන තැනක් තියෙනවා කියන එක අපි කල්පනා කරන එකම මංහිතන්නේ ඒ තුළින් අපිට ධර්මයට නැබුරුවෙන්ට ධර්මමාගේ ගමන්කරන්නට පෙධාන කාරණයක් බවට පත් වෙනවා එනිසා පින්හතුනි පළවෙනි කාරණය. යාව ජීවන් මාතා පෙත්ති බරවස්සං. දිවි හිමියෙන්ම දෙමාපියන්ට සලක පුනිසා එතුමාට ඒ උතුම් පදවියට පත්තෙන්ට අවකාශය සකස්්‍රලා තියනවා. එක පලවෙනි කාරණය. දෙවනි කාරණය තමයි යාව ජීවන් කුලේ ජෙට්ටා පචා යස්සං, දිවි හිමියෙන් කුල දෙටුවන් පුදල තියෙනවා. එකයන්නේ තමන්ගේ ගලේ ඉන්න තමන්ගේ පවුල්වල ඉන්න තමන්ගේ ආශ්‍රය ඉන්න වැඩි හිටියන්. ඒ අය පූජාවට ලක් කලා විදුමට ලක් කරලා තියෙනවා. පින්ගත්නී වැඩිහිටියන්ට සැලකීම කියන කාරණය අපි හිතිවේ නැතිවුනාට අපේ තියන ප්‍රතිරූපය පේන අපි කෞුද කියලා පෙන්වන උතුම් ගුණංගය. එකම සම්බුද්ධ ශාසනය තුළෙත් තියෙන දෙයක් භික්‍ෂූන් වහන්සේල් අතරෙ තියෙනෙ එකක් වැඩිහිටියන්ට ගරුකිරීම වැදනවස්කාර කිරීම පිදීම ගරුකිරීම වැඩිහිට ස්වාමින්ද්‍රයන් වහන්සේලාට තැනද මුල් තැනදීම උන්හන්සේලාගේ කරුණු ඉවසීම කියන එක මේ සම්බුද්ධ ශාසනය තියනෙ එකට ඒ සම්බුද් ශාසනයේ පැවැත්මට ප්‍රධානවසයෙන් හේතු වෙලා තියෙනවා මේ වැඩිහිටියන්ට ගරු කිරීම කියන එක සමහර වෙලාවට ඇතම් ස්වාමීින් වහන්සේලාගේ අතින් සිදුනොවෙන්ට පුළුවන්. නමුත්න් මෙතෙක් ශසනය පැවතගෙන ආවනං මේ තරන් කල් ඒ පැවතගෙන එන්ට එකකරුණක් විදිහට. හේතුවක් විදිහට බලපාලා තියනව පිහතුනි වැඩිහිටි ස්වාමින්න් වහන්සේලාට ගරුකිරීම පිදීම බොහමන් කිරීම. ඒකින් කියවෙන්නේ නෑමේ බැඳවැඳඉන්නක එම නත්තං. ලොකුසාමීන් වහන්සේලාට ගරු කරමින් ඉන්න හින්දම තමයි ශසනය පවතින් කියලා නමුතුන් ඒ උතුමන් වහන්සේලා ශාසනයේ යිතිහාසිකව යංකිසි කාර්යභාරයක් ශාසනය සුරක්ෂතවෙන්ට රැකෙන්ට එමනත්තන් මේ සිවුරු පරම්පරාව භික්ෂු පරම්පරාව කසාවත පරම්පරාවක් විදිහෙට අරගෙනෙන්ට උන්වහන්සේලා මහා සේවයක් සිද්ධ කල තියෙන ශාසනය තුළ එක අපි අගේ කරණ්ඩුවන්. ඒවගේම වැඩිහිටියන්ට ගරු කරන නිසා, වදින පුදින නිසා සිදුවෙන දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්නවනි අභිවාදන සීලිස්ස නිච්චං ගුද්ධාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකං බලන්. යම්කිසි කෙනෙක් අභිවාදනය කරනවනං. වදිනවන, පුදනවනං, ගරුකරනවනං වැඩිහිටි කෙනෙකුට එමනත්තං තමන්ට වැඩිය ගුණයෙන්. තමන්ට වැඩිය සීලෙෙන් තමන්ට වැඩිය ප්‍රතිපත්තිවලින් තමන්ට වැඩිය වයසිං ඉහැලට ගියපු උසස්ථැනක ඉන්න කෙනෙකුට ගරු කරනවනං, වදිනවනං පුදනවනං සිල්කුණය සල කලා ගරු කරනවනං අන්න ඒක අන්න ඒ තත්වය පෙන්නනවා අපිට බලයන් හතරක් ලැබෙන කුසලයක් කියලා. මොනවද ආයුසය? ආයු වන්නෝ සුකං බලන් කියන්නේ. ආයුසය සැපත වර්ණය බලය. මෙන්න මේ කියන ධර්මතා හතරක් දියුණුවෙන්ට හේතුවෙන වදින පුද්ධන එක එනිසා ඒ ගරුර වදින පුදන එක සැහැල්ලුවට ගන්ට ඕන එකක් නෙවෙයි අපේ තියෙන අනතිමානී ගුණය පෙන්නන ප්‍රදහන සංකේතයක් තමයි වැඩිහිටියන්ට ගරු කරන එක. ඇක ශාසනය ඇතු එහෙමයි. ඒක ඔබේ සමාජයට ඇවිල්ල බලද්දී, ගිහි සමාජයේ දිහා බලනකොට මේ වැඩිහිටියන්ට ගරු කරනෙ අපිට පේනවා ටිකෙන්ක් ටික දිනෙන්දින මොහොතින් මොත නැතිවෙලා යනවදෝ මන්දා කියන කාරණයකුත් එක්ක ඒ මොකද සමහර දරුවන්ට තමන්ගේ පවුල්ලල ඉන්න වැඩිහිටියන්ට ගරු කරන එක ඒ අයට ගෞරව සම්පන්නව කතාබහ කරන එක වත් සිද්ධකරගන්ට සමහර වෙලාවට බැරි වෙලා තියෙනවා කියන එක අපිට සමහරතැංවල පේනවා අයි කියියන්ට ඕන කෙනාට අයි කියයන්ට අකමැති අක්ක කියන්ට ඕන කෙනාට අක්ක කියන්ට අකමැති ඒ මිනිසුන්ට සමව කතා කරන නැන්දම්ම සීයා ආච්චි මේ වෙන්න පුළුවන් මේ කුල දෙටුවෝ ලක් සමන්ගේ පරම්පරාවක් රැකගෙන ආපු ප්‍රවේනිය රගෙනාපු මේ අයට බුහුමනක් කිරීම ගෞරවයක් කිරීම ඒ අයගේ ඒ ගෞරවය සුරක්ෂිත වෙන විදිහේ පරිමෙන් කතාබහ කිරීමුවත් සමහර කෙනෙකුට සිද්ධ කරගන්ඩ බැරිවුනාාට පස්සේ ඒ කෙනාත් පිරිහිලා ඒ පවුල්සාංස්ථත් පිරිහිලා විනාසට යන හැටී. අපිට මේ සමාජය ඇතුළෙ පේනවා. මිනිස්සු තව කෙනෙකුට ගරුකරන්ට අකමැති වෙනවා කියල කියන්නේ. ගරුකරන්ට ඕන කෙනාට ගරු කරන්නේ නෑ කියල කියන්න එතන තියෙන ඔයාගේ දැඩි මාන්‍යයක්. එතකොට අපි හොඳට මතකතියාගඩ අපි ගරු කරන්ට ඕන කෙනාට ගරු කරන්නේ නැත්තං පිදිය යුතු කෙනාට අපි පුදන්න නැත්තං ප්‍රතිපූජ අපිට ලැබෙන්න්නේ නෑ. අපි එහෙම කරලා බලාපොරොත්තු වෙනවනන් ගරුරට ඕන කෙනට ගරු කරන්නේ නැතුව, වඳින්ට ඕන කෙනාට වඳන්නේ නැතුව, පුදන්ට ඕන කෙනාට පුදන්න එනැතුව, ඒ ගරුකරන්ට ඕන කෙනට ගෞරෝ සම්පන්නව කතා කරන්න එනැතුව, අපි උත්සාහ කරනෝ අනන් අපි සමාජයේ තුළ ගෞරෝ සම්පන්න කෙනෙක්වෙන්ට බොහුමනට පත්වෙන කෙනෙක්වෙන්ට ඒ පොයිම දවසකදිවත් සිද්ධ වෙනක් නෙවෙදැන්. භාගතුන් වහන්සේගේ කාලයේ එහෙම මෙසාාසනය ඇතුළේ පුල දෙටුවන් පිදපු නැති කුල දෙටුවන්ට ගරු කරපු නැති ස්වාමින්න් වහන්සේ කෙනෙක් අපිට හම්බවෙනවානිමි තුලතිස් ස හමුදුරුවෝ. පුල්ලතිස්ස හාමුදුරුවෝ ඉතාමත්ම ශරීරය මහත සහ උස මහත තිබුණු ප්‍රතාපවත් ශරීරයක් තිබුණු භාග්ගතුන් වහන්සේගේ ගිහි කල ඥාති සහෝදරයකි. ඥාතියෙක් තුළති සහාමුදුරු. උන්වහන්සේ පන්සල ඉස්සරහා පුටුවක්තියාගෙන වාඩි වෙලා එන එන ස්වාමින්වහන්සේලාගින් වැඩි මහල් වාමීින්වහන්සේලාගින් පවා වැඳුම් පිදුම් ඇරගෙන ඔහේ කාලේ ගත කරපු අර වැඩිහිටි ගෞරවය කල දෙටුවන් පිදීම නැමැති ගෞරවය. සිද්ධ කරපු නැති හාමුදුරු කෙන අවසානයට උන්වහන්සේ. ඒ ගෞරව බලාපොරොත්තු වුණ සුදුස්සන්ට ගෞරව කරන්නේ නැතිව අවසානයට උන්හන්සේට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ල තමයි ඒක විසඳගන්ට වනේ මොකද අවසානයට ඒ හාමුදුරුවන්ට කවුරුත් දරු කරන්නේ නැතුගිය. ඒ වගේ ඔබ දරුවෙක් වෙන්න පුළුවන් තරුණයෙක්න්න පුළුවන් ඔබේ පරම්පරාව ඔබේ පුලයේ ඉන්න ඔබේ ප්‍රදේශයේ ඉන්න ඒ වැඩිහිටිය කියන අයට ඒ එයා වැඩිහිටි කියන එකේ දී ලෝකේ වැඩියෙන් හිටියත්. යා යම්කිසි මොකක්හරි අපිට වැඩිය දෙයක් අවබෝධ කරගත්ත දන්න කෙනෙක් නම්. සහ අපේ පවුල් සාස්ථා දියුණුවෙන්ට මොකක්හරි දියුණුවන මාර්ගයක් යා කියලදීපු කෙනෙක් නම් එයාට ගරුබුහුමන් කිරීම එයාට ඇදුම්පිදුම් කිරීමම් අවශ්‍ය නං තකොට එහෙම ගුණධර්ම තියෙනවා නං ඒ විදිහට කවුරෝ කිරීම. එක ඉතාමත්ම යහපත් දෙයක් මොකද මේ සූත්‍රය ඇතුළේ කතා කරනවා සූත්‍රය ඇතුළේ අපිට කියල දෙනවා සක්දවි පදවිය ලබන්ට. සක්්‍ර දේවන්ද්‍රී අවෙන්ට ඒ කුලේ ජෙට්ටා පචායි අස්සන් ගුල දෙටුවන් පුදලතියනවා අදිවි හිමියෙන් ඒක හරි වැදගත් කාරණයක් එනිසා දෙවනි කාරණය තමයි. උල දෙටුවන් පිදීම නැමැති කාරණය එය සක් දෙවිතුමා සංසාරගතව යාවජීවන් කියන විශේෂණ පදයෙන් කියනවා දිවි හිමියෙන් එක සිද්ධ කරපු එක. එමගේම තමයි තවකාරණයක් තියනවා යාව ජීවන් සන්හවාචෝ අස්සන්. දිවිහිමියෙන් සසරපුරා මිහිරි වචන කතා කල්ලා තියෙනවා. හරි වැදගත්කාරණයයක් මිහිරි වචන කතා කිරීම බොෝ දෙනකොට කරන්ට බැරි කරගන්ට අපහසු සහ කරට උත්සහ කරතු ඒ උත්සහය පහ ගිලිහෙන කාරණයක්. එනිසා වචනය පරිසං කරනවා කියන මිනිසුන්ට කරන්ට හරි අමාරුව ඩක් හැබැයි අපි කරන්ට මෝන එකක් තම අප වචන පරිසං කරනවා කියන එක. කැනෙමේ නිහඩව කොලිවෙෙක් වගේ ඉන්නවා කියන එක නෙවේ. මෙිහිරි. ස්වභාාවයකින් යුතු වචන කතා කරනවා කියල කියන්නේ මේ ඉතාමත්ම ගායනයක් වගේ සුරලාලිත්යක් සහිතව වචන කියන එක නෙවි. මෙතන සන්නවාචෝ කියල කියන්නේ එකක් තමයි පරුස වචනය කියනෙකින් වැලක සිටින එක. එක හරි වැදගත් එකක් මොකද පරුස වචනය තුළ තවමනුස්සයක්ගේ හිතරි දෙනවා වගේම තමයි. මේ භවේ ඇතුළි සමහර මිනිස්සු අපි දැක්කා අපිට අත්දැකීම් තියෙනවා මේ සමාජඇතුලෙෙන්ම බලන්ට මිනිස්සු දේවත්වයෙන් පූජාවට පත්කරන්ට තරම් සොදුසු මට්ටමේ හිටපු මිනිස්සු වචන හින්දා, ඒ අයිගේ ප්‍රකාශ නිසා අසභ්‍ය වචනහින්දා, සබ්‍යෙන් නොවන්න ප්‍රකාශ හින්දා, අද වෙනකොට මේ වෙනකොට සමහර මිනිස්සුන්ගේ ප්‍රතිරූප සාහම් මුලින්ම බිඳ වැටිල්ලා කඩාගෙන වැටිලා ඒ මොකද අසභ්‍ය වචනය පරුස වචනය කියන එක තුළ මනුස්සේකුගේ සමාජ සාස්ථාවත්තුල තියන ප්‍රතිරූපය බිඳ වැටනවා වගේම තමයි එල්ලියට එන්නේ තමාගේ වචනින් තමා තුළින් ඇතුලි තියෙන ඒ නරක හැඟීම් ටික. එයාපත් හැගීම්ටික. ඉතාමත්ම වේගෙන් කෝපේට පත්වීම කියන කාරණය නිසා කවුරු හරි දමනය කරන්ට උත්සාහ කරනවා අනං අ සභ්‍යය වචනයෙන් හරි පරුස වචන තුළින් හරි කව කෙනෙක් යටටත් කරගන්ට දමනය කරන්ට පාලනය කරන්ට සහ ඒ තුළින් සමාජය තුළ තමාවිසින් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්ට උත්සහ කරනවානං මොන්න විදිහේ දේවල් සිද්ධ කරව්වත්න්. සත්පුරුෂයෝ විසින්ගේ පුරුෂයාව ඒ පුද්ගලයාව ඒ තැනත්තාව ප්‍රතික්ෂේප කරනෝ. ඒ ප්‍රතික්‍ෂේපවීම හරහා ඔහුට දේවත්තයට පත්තයෙන්ට නෙවෙයි. සමාජයේ තුළ ගැරහුමට පත්තිමින් මහා ප්‍රපාතයකට වැටින්ට සිද්ධුව වෙනවා අනිත්්‍යක තම හිස්චනය. හිස් වචන කතා කිරීම. ඒ හරි අසභ්‍ය වචන ගානටම වැටෙන කුසලයක අනිත්පත්තිෙන් බලපුවාම පිරිහෙන දෙයක් කමකට නැති වචන වෙලාව කන වචන කතාකර කරන්න මිනි සුවන තරං ඉන්නවානේ ඕන තරංගඉන්නවා. දැන් මේ සමාජමාධ්‍ය තුළ වුණක් තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති එවගේම දියුණුවක් ඉතිකරගාන්ට ෞද්තිකව හෝ අධ්‍යාත්මිකව කිසිම සහයෝගයක් පිටිවහලක් ඇැබෙන්න්නේ නැති වචන කතා කරන එක. ඒගේ දුරකථන මාර්ගයවලින් වනත් උබ බලන්ට එහෙමයි ඉන්නවානි කිසිම ඒරුමක් නෑ කතාකරය ඇයි කිය හපුහම නෑ නිකංගත්තේ බලංක. කෝමද හොඳින් ඉන්නවද කියලා බලන්ට තමයි ගත්තේ මේ හෙම විශේසයක් නෑ. මේ හිස්වචන තුළට එකතු කරගණ්ඩක්. අපි ගොඩනගාගන්ඩ. මිනිස්සු ගොඩක් උත්සාහ කරනවා එනිසා හිස්වචනවලින් වැලකිලා ඉන්න එක දේවත්තය ලබන්ට තරන් එක ගුණධර්මය. ඒවගේ තමයි කේලන් කියනය එකෙන් වැලගී ඉන්නක සමාජයම අවුලෝවනය එක ඒ තුළින් වැලකිලායින්නක දේවත්වය ලබන්ට තරංහරි වටින දෙයක් පිඟතුනින් මේ හැමදේම සංසිිත්්ධ කල්ල බලපු හම අපිට පේනවා කටපරිස්සංකරගන්න කෙනාට පුළුවන් දේවත්වයට පත්වෙන්ට. වචනය පරිස්සංකරගන්න කෙනාට මොකද වචනය පරස්සංකරන්ටයා උත්සාහ කරනවා කියලා කියන්නේ යා තමන්ගේ හිත පරිසං කරනවා කියනෙ එක. සිතුවිලි ආරක්ෂා කරන්ට උත්සාහ කරනවා කියන එක. එකින් අපිට කියන්ඩ බෑ සහමුලින්ම මේ මිනිස්සු හොඳ වචන කතා කරනවා කියනෙකින් කියඩ බෑයා ඉතාමත්ම යහපත් කෙනෙක් කලා. නමුතුන් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා, තමන්ගේ සිතුවිලි පරිපාලනය කරගෙන සිතුවිලි යහපතට මෙහෙවලා එම සිතුවිලිවලින් ගලන ඒ අදහස් පමණක්. මුදහ එනිසා ඒත් තුල සක්‍රදේවේන්ද්‍රයා සසර යාවජීවන් ජීවිතය ඇතිතෙක් සංහවාචා, ඉතාම මිහිරි වචන යහපත් වචන සමාජයට වැඩදායක වචන, තව කෙනෙක් උසලේට නැපුරු කරවන වචන, තව කෙනෙකුට ප්‍රිය උපදවන වචන, තව කෙනෙක් පිනට දහමට යොමුකරවන වචන සමහර වෙලාවටමතුමා විවිධ භවයන්වල දහම් කරුණු කතා කරට ඇති. අව කෙනෙක්ගේ පිනක් දහමක් ඉස්මතු වෙන වචන කතා කරන්නති. ඒ වචන තුළ මිහිරි වචන තුළ ඒ පැවැත්ම සක්දෙවි පදවිය ලබන්ඩ තරං හේතුවක් වෙලා තියෙනවා කියන එක මේ සූත්‍රයක් තුළලා පිටපේනවා. ඉට පස්සේ යාාවජීවන් අපිසුනාවාචෝ අස්සං, අර මුලින් සඳහන්කරපු ඉස්සල සඳහන්කරපු කාරණයටම එකතුවෙන එකක් අපිසුනාවාචෝ අසං. කිය නෑ කිය. කේලම් කියල නෑ කියන එක අපිට පේනවා විසේෂයක් විදිහට මෙතන සඳහන් කල්ල තියනවා. පිඟතුන කේලම තුළ අපි දන්නවා තව මනුස්සයකුගේ තියන යහපත නැතිවෙන්ටත් තව මනුස්සයකුට අයහපත ඇතිවෙන්ටත් ප්‍රධාන වසයෙන් බලපාන සාධකයක්. අනි පැත්තින් ගත්තොත් එහෙම කේලං කීම තුල කියන්නාගේ යහපත් ප්‍රතිරූපය ගුණධර්ම ඔහුගේ නිරන්තරයෙන්ම විනාසයට පත්වමින් යන එකක්. එනිසා මෙතන කේලංකීම තව දෙයක් දැකපු දෙයක් තව කෙනෙකුගේ විනාසයට හේතුවෙන විදිහට තව කෙනෙකුගේ පරිහානයට හේතුව තවතැනක ගැටුමක් තිවෙන විදිහට එ ප්‍රකාශකිරීම සඳහන්කිරීම හුවාදැක්කීම ඒක තුළ යාවජීවන් ජීවිතයේ ඇතිතෙක් සුරක්ෂත වෙලා තියෙනවා කියල කියනවා. රන්ට අමාරු දේවල් කටපරස්සං කරගන්නක ලේසි වැඩක් නෙවෙ. හැබැයි දිවි හිමියෙන්ගේ කරතව්විය කරලා තියෙනවා ඒක නිසා තමයි සක්දයි පදවයට පත් වෙලා තියෙන්නේ. එවගේම තමයි කේලමින් වැලකිලා තියෙනවා නිකංනෙවෙයි දිවිහිමියෙන්කොට ඒතුළින්. ඒ ලපාලතියනවා ඒ ප්‍රතිපත්තියක්ක දිට බලපාල තියෙනවා සක් දෙවි පදවයට පත්තෙන්ට ඒවගේම තව කාරණයක් තියෙනවා යාව ජීවන් විගත මල මච්චරයන චේතසා අගාරං අජ්‍යාවසයන් මේක හරී වැදගත් කාරණයක් දිවි හිමියෙන්ම කෙලෙස් බැහැරකරපු හිතින් එෙමනත්ං ලෝබේ බැහැරකරපු හිතිං තිවිහිමියෙන්ම ලෝබේ බැහැර කරපු හිතින් දංපුදලා තියෙනවා ධානයට දෙකු කරගත්ත අතක් සහිතුව ජීවත් වෙලා තියෙනවා. සහ තමංලඟට එන දුගියාඋනත් ඒ ආපු කෙනා වාසනාවක් විදිහයට සල කලා තියෙනවා. පින්වත්නී මිනිස්සු දන්දෙනවා. ධානය පූජා කරනකොටඒ දන්දීමේ බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. සමහර කෙනෙක්තටම ධානය පූජා කරන අවස්ථාවන් අපිට අහු වෙලා තියනවා සමහරවෙලාවට තව කෙනෙක් යොමු කරවලා එක හොඳයි ධානයක්ම තමක් හැබැයි යොමුකරවලා ඒ අත්දැරීමට නෙවෙයි ධානය දෙන්නේ තමන්ට තියෙන ප්‍රශ්න විසඳගන්ඩ සමහර වෙලාවට හීනෙම් බය වෙනකොට ගෙදර ප්‍රශ්න වෙනකොටඒවගේම බිවිධවිවිධ අමනුෂ්‍ය දෝස එනකොට කෙනෙක් තියනවා ඔයා මේක සිද්ධ කරන්ට ඕන දාානයක් දීලා මේ කටතවගේ ධානයක්දියල සිද්ධරගත්ත ොත් එෙම බේරෙන්ට වැලකෙන්ට පුළුවන්. එතකොට එයා දන් දෙන්නේ අමනුෂ්‍ය දෝසය නැතිකරගන්ට ඒක ඉවත් කර ගන්ට ඕන හින්ද හෙම නැතුව මේ දන්දීමේ ඕනකමක් ඇති කියලා නෙවෙේ.ඒවගේම තමයි විවිද්ධ අපේක්ෂා සහිතව තමන්ට දේවල් ලබාගන්ට ඕනෙන්සා දන් දෙනවා. හැබැයි මේ සක්‍ර දේවේන්ද්‍රයා මේ පාරමිතාව සසර පුරුණකොට අත් හැරපු හිතින්, තමන් දාානය පිණිසම මෙය පාරමිතාවක් විදිහටම කුසලයක් විදිහටම සලකලා දන්දීපු කෙනෙක්. එවගේ තමන් ළඟට ආපු දුගිය දුප්පතාඋනත්න් ඒ වාසනාවක් විදිහට සලකලා දන්දීපු කෙනෙක්. දැන් බොහෝ වෙලාවට දන්දෙන්ට කැමතිෙ වුනාට එහෙම තමං ලඟට ඇල්ල ඉල්ලනවට සමහර කෙනෙක් කැමතිනෑ. එහෙම ඉල්ලන එක කර්දරයක්. එක හරි අපහසුවක් විදිට නිකා මගතොටේ යනකොට වඋුණාත්න් බස්සකේ යනකොට වඋුණාතු කල්පනා කරනවා එක හරි අපහසුවක් කියලා හැබැයි ඒකත් වාසනාවක් තමන් ළඟට ආපුූ දුගියයා දේවදූතයෙක් විදිහයට සලකලා තමන්ට නිධානයක් විදිහට සම්පතක් විදිහයට සලකලා තමයි. මෙදාන පිංකං සිද්ධ කරලා තියෙන් ඒ එක හරි වටින එකක්. එතකොට ඒ අත්තරපු හිතින් තමන්ගේ නිවස දංහලක් කරලා තමන්ගේ සිතම දානසාලාවක් කරලා තමන්ගේ අත නිතර්ම ධානයටම දිගහැරලා දන්දේපු කෙනෙක් දන් පූජා කරපු කෙනෙක් තමයි එතුමා ඒ කුසලේ එතුමට හේතුවෙලා තියනවා සක්දමි පදවයට පත්වෙන්ට එනිසා අපිට විමානවත්තුව දිහා බලපුහාම හොඳට පේනවා බොහෝ දෙනෙක් දි්‍යලෝක සම්පත්තිය ලබාගන්ට දාානය කියන කාරණය ප්‍රධාන හේතුවක් බවට පත්වලා තියෙනවා. එනිසා මෙතුමා දැන් ඔය දි්‍යලෝකයේ උත්පත්තිය ලබන්ට විවිධ දෙවිවරුන් විවිධවිධ විදිහේ දාන පූජා සිද්ධ කල්ල තියෙනවාන. ඔබ හිතන්ඩ සක්ට දේවේන්ද්‍රයා වෙන්ට. ඒ හැම දෙනාගේම නායකයාවෙන්ට දෙදවුල්ලවට අධිපතිවෙන්ටත් මෙතුමා මොන්නත් තරං දානපාරමිතාවක් සංසාරේ පුරාගෙන එන කෙනෙද්ද පුරන්ට ඇතිද කියලා. එනිසා එතුමා තමන්ගේ දිවිහිමියෙන් දාානය පූජා කරපු එක්කෙනෙක්. එවගේම තමයි යාව ජීවන් අක්කෝධන වස්සං, යාවජීවන් අක්කෝදනව වස්සං කියල කියන්නේ පංගතුනි දිවි හිමියෙන්ම ක්‍රෝධයන් වැලකිලා හිටපු කෙනෙක්. බොහෝ දෙනෙකොට කරන්ට බැරි අමාරු වැඩ ටිකක් සහ හැබැයි උත්සාහකරොත් කරන්න පුළුවන් ඒවා. කරන්ට බැරිේ වනෙවෙයි උත්සහකරොත් කරන්ඩ පුළුවන් ජීවිතයේ ඇතිතෙක් ප්‍රෝධේයට පත්වෙලා නෑ ක්‍රෝධ කරල නෑ සහ, යම්විට එක ප්‍රෝධයක් මොනමහරි වෙලාව ඇතිවනොත් එහෙම ඒ වහා දුරු කරගෙන තියනෝ බලටඇකට. ක්‍රෝධයින් විරහිතවෙන්ට එතුමා කොච්චර උත්සාහ කරලා තියනවාවද කියලා මනුස්සයවුන්ගේ හිත ඇතුළේ ඇතිවෙන ප්‍රධහන අකුසල චෛතසිකයන් අතර දේශයට ප්‍රධහන තැනක් හම්බ වෙනවා ලෝබ දේශ මෝහ කියන්නේ අකුසල මූල. මේකෙදී දේශය කියන එක නිතරම සමාජයත් එක්ක ජීවිතය ගත කරන කෙනෙකොට අත්තිදින්ට තියෙන අකුසල චෛතසිකයා. මතුවෙන දෙයක් අපිට පාරිගියත් දේශය ඇතිවෙන දේවල් සිය ගණනක් සහර වෙලාවට උදේ වැට ගිල්ල හැන්දෑාවේ ගෙදරෙනෙකොට දහස් කානක් වෙන්න පුළුවන් අපිට සම්මුකවෙන්නේ දේශය උත්පාදනය වන ද ඇතිවෙන දේවල් එවගේම ඇවිල්ල පත්තරයක් බලපුහාම එමනත්ත උතේම දවසේ පත්තර ටික බලපුහම. වද දේශය ඇතිවෙන ප්‍රවුරෘත්ති. එවගේ හැන්දෑවට ඇවිල්ලා ප්‍රවෘත්ති ටිකක් අහනකොට බලනකොට කොච්චර ඇහැට පේනවද කනට ඇහෙනවද දේශය ඇතිවෙන දේවල් පිඟතුනී මිදදේශය බාහිර තියෙන්න දෙයක්. එය අපි බාහිර අරමුණුත් එක්ක විවිධ දේවළුත් එක්ක ඇසකණනාසය දිව සරීරය. ගැටීම හේතු කරගෙන අපි ඒ අරමුණු පහොයාගෙන ගිල සමහර වෙලාවට අපි කරා දේශය අපි ගෙන්න ගන්නේ. එනිසා දේශය හරියට හඳුන්නනවා තරහා ගැනීම ඒමනැත්තන් කරෝධකිරීම තව කෙනෙකුත් එක්ක ගැටීම් සහගතවීම අපි හඳුන්නනවා භාගතුන් වහන්සගේ දේශනාවත් එක්ක උන්හන්සේ පෙන්නන්නේ. දේශය හරියට කෝදය හරියට තව කෙනෙක් මරණයට පත්තේවා කියන සිතුවිල්ල සහිතව. තව කෙනෙක් මැරෙන්ට කියලා හිතලා අපි වහබොනවා අපි විසක්පානය කරනවා වගේ වැඩක්. ඒවගේ ම තව උන්හන්සේක් උපමා කොඩාත්තියෙනවා දේශය නිවස ඇතුළට ආපු සර්පයක්කි දිහට පලවා හරින්ට කියල කියනවා. ඇඟට ඇතිවෙච්ච ඇතුල්වෙච්ච විසක් එලියට දාන්නාසේ දේශය ක්‍රෝදය ඉවත්කරගණ්ඩ කියලා කියනවා. ඒවගේ ම තමයි. මේ ඇගේ ඇනිච්ච උලක් වහා ඉක්මනින් විසවුලක් ගලවලා ඉම්කරන්්ඩ වෑයන් කරනවා වගේ ප්‍රෝධය දුරුකරන්ඩ කියල කියනවා. එතකොට මේකෙදී අපිට තව පැත්තක් මතක් කෙනව සිහිපත්වනවා. ඒ තමයි යාව ජීවන් අක්ෝධන වස්සං කියනකොටම. එහෙනන් දිවී ඇතිත්තෙක් කරෝධ නොකොරණකෙනෙක් විදිහයට ජීවත් වනා නං. එය ජීවත් වෙලා තියරෙනෙ මොන සිතුවිල් ඇතුළෙද. එයා ජීවත්තලා තියෙන්නේ මෛත්‍රී සහගත සිතුවිල්ල ඇතුළෙ. කරෝධ කරන්නේ නැත්තං දියුණුකරන්ට ඕන දෙයක් තියෙනනවානි එත් දියුණු කරන දෙන්නේ මෛත්‍රිය කියන එක එතකොට මෛත්‍රියයේතිීන ආනිසංස තුළ අවසානයට කියනවා සිහිමුලා වෙන්නෙන් නැතිව මරණයට පත්වනොත් එහෙම එයාට සුගති බොහමිය ඉපද දෙන්න පුළුවන් එහමනත්තං බ්‍රක්්ණලෝකයි. ඉප දෙන්න පුළුවන් කියලකින. එතකොට ඉතාම හොඳට පැහැදිලි වැටහෙනවා මේ සිද්ධ කරලා තියෙන්නේ භාගියවතුන් වහන්සේ අපිට මේ සංසාර ගමන නිමාකරගන්ට අවශ්‍ය වන වැඩ පිළිවලේදි දේශනා කරපු කාරණා ටිකක්මයි. බලන්ට දෙමාපියන්ට සැලකීම ඒ තුළ කර්මපල කර්මඵලය පිළිබඳ විශ්වාසය ඇති වෙනවා ඊට පස්සේ යම්කිසිකෙනෙක්. උල දෙටුවන් පුදනවා කියල කියන්නේ වැඩිහිටියන්ට ගරු කරනවා කියල කියන්න යාගේ අනතිමානී ගුණේයාට දියුණු කරගන්ට එක ලොකු අවස්ථාවක් අනතිමානී ගුණය දිවුණු වෙනවා කියල කියන්නේ යා තමන්ගේ ජීවිතය පිළිබඳව හොයන්ට තමන් කෞුද කියලා ගැඹුරින් අධ්‍යිනය කරන්ට හොරු වෙනෙක්කෙනින්. එවගේම වච්චනය සංවර කරගෙන තියෙනවා ඒවගේ තමයි අනිිපත්තිෙන් ගත්තොත් එහෙම. දන්දීල තියෙනවා ඊට පස්සේ තව පැත්තක් ගත් තොත් එහෙම මේ කකෝධ විරහිතව ජීවත් වෙලා තියෙනවා. මේ ඔහූම අපි හොයල බලපුහාම මෙතනින් තියෙන්නේ සිත කය වචනය සිතින් වෙන කුසල්ලලින් දුරුවීමක් එවගේ කයින් වෙන කුසල්ලලින් දුරුවීමක් වචනින් වන අකුසල්වලින් දුරුවීමක්. මේ කාරණා තුනට මේවා අපිට ගොුණු කරන්න පුළුව. එනිසා, සක්දවි පදවයට පත්වෙන්නටත් තුන්දොර සංවර කරගැනීම අවශ්‍ය වෙලා තියනෝ. එනිසා, මේ කාරණා තුළ සක්දවි පදවියට පත්වෙලා එතුම බුදුහාමුදුරුවෝ සම්මුඛවෙලා බන අහලා එතුමා මාර්ගඵල අවබෝධ කරගත්ත දෙවිකෙනෙක් විදිහටයි අද දෙදෙවුලෝට අධිපතිව වැඩයින්නේ. එනිසා පිංහතුනි පොෝ දෙෙක්. ඒ සක්දව් පදවිය හාස්්‍යයට ලක් කරන එවගේම සක්දව් පදවිය කියන එක තමන්ගේ තියන අර හාශ්‍ය උත්පාදක දේවල්ලොලට යොදාගන්න පදවක් බවට පත්කරගෙන හිටියඇත් එතුමා අපගේ වන්දනා මානයට ලක්විය යුතු ගරු නමස්කාරයට ලක්විය යුතු බැඳුම පිදුමට ලක්විය යුතු සම්මා දිට්ටියට පත්වෙච්ච උතුම් දෙවි කෙනෙක්. එනිසා එතුමාගේ ගුණය එතුමාගේ තියන ගුණ යහපත්කා අපිට බෞද්ධ සාහිත්‍යය තුළ කොඩාක් සූත්‍රවල හම්බ වෙනවා. එනිසා පින් ඔතුනි භාග්‍යතුන්හන්සේ සමඟ බොහෝවෙලා සාකච්ඡා කරපු, බුදුරජාණන් වහන්සේත් එක්ක ධර්මී ගැන කතාකරපු මහා නුවනක් තියන දෙවි කෙනෙක්. එනිසා. එතුමාගේ ප්‍රතිපත්ති එතුමාගේ සංසාරික ප්‍රතිපත්ති ටික එතුමාගේ මේ වත් පිළිවෙත්ටික ඔබේ ජීවිතයටත් බද්ධ කරගෙන යම්කිසි කෙනෙකුට සක් දෙවි පදවියට පත්තෙන්ටත් කැමැත්තක් තියෙනවනම් මංහිතනවා ඒ කැමැත්තට මේ කාරණාවන් හේතුවක් වෙයි මේ කාරණාවන් දියුණු කර ගැනීම තුළ පිහතුනී ධර්ම අවබෝධයට පත්තෙන්ටත් අවශ්‍ය වැඩපිළිවෙල. මෙතැන තියෙනවා. එනිසා ඒ තුළ ගමංකරන්ට ඒතුළ තමන්ගේ ජීවන චර්යාාවන් ප්‍රගුණ කරගන්ට මෙ ධර්මානුශාසනාවෙන් ලැබෙන උතුම් ඒ උත්තේජනය හේතුවක් වාසනාවක්ම වෙෙත්වා කියල මේ වෙලාවෙේ ප්‍රාර්ථනා කරනවා පිංහතුනී අද දවස්සේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කරපු පිංවත් හැම දෙනාටමත් එවගේම තමයි නැත්තෙෆෙම් කාරීීමන්්ඩලේ හැම දෙෙනටමත් මෙදේශනාවං වලට නොයික් විදිහේ දායිකත්යන් ලබල දෙෙන ඉංන්නත් හැම දෙෙනටමත් මේ දේශනාවෙන් ලැබෙන පින කොසලේ හේතුවෙෙත්වා වාසනාවත්වා හැම දෙනාගේම ජීවිත සුවපත්භාවයට පත්වෙෙත්වා හැමට නිදුක්නීරෝගී සම්පත්තිය ලැබෙත්වා මේ කායික මානසික විවිධ වවදුරු. බෞුල කාලය තුළ සුරක්සිත වෙන්නට ඔබට තෙරුවනී රැකවරණී ලැබෙත්වා අවසන ඔබට මට අපි හැම දෙනාටම එකම ධර්ම මණ්ඩපේකදී එක බණපදයක් ඇහෙන වෙලාවක එකම සාධනාදයක් මැද එකට නිවන්දකින්ට මේ පින්කුසල් හේතුවාසනාම වෙත්වා කියර ප්‍රාර්ථනා කරන අතර මලගිය ඥාතීන් හැම දෙනාටමත්ම පිංහත් පත්යෙත්වා එස් සියල්ලන්ගේම අොව ගමන සොගිත මුදදිිතවෙත්වා අවසනේ සක් දෙවිතුමා ඇතුළු දේව මණ්ඩලයට මේ පින් අනුමෝදං වෙෙත්වා පින් අනුමෝදං වීමෙන් දෙවියෝ සතුටු වෙෙත්වා අප ආරක්ෂා කෙරෙත්වා දෙවෙනුත් පතන බෝධියකින් නිවනිින් සැනසෙත්වා කල ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදං කරමු ආකාසට්hාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා. උ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු සාසනං චිරංරක්කන්තු දේසනං චිරංරක්කන්තු මංපාරංතිී ධර්මානු ශාසනාව ශ්‍රවණය කරපු පිංවත් හැම දෙනාටම සම්මා සම්බුදූ සරණයි.